වද රෝපනී රාත්‍රදහය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම අරුණජයකොද. මම මදදිකා කරපුට කළ ප්‍රථමෙන් පුවත් සිරස්තල. ලිට්‍රෝස් සබහපති හෙළිකරන ගෑස් මාfiaියාව. සීයිදියට නාපු සිරිල් ගාමිණී පියතුමා ගැන අධිකරණයට භාර්තාවක්. එට ජනසතුවන මාර්ග එක්දහස් පන්සය පිල්ලියත් බීජිනිුත් තුමාරයෙන් පැස්සීයයි. රටට බිලියන ගණනින් පාඩු සිදුකරපු ගෑස් මාෆියාව පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමයේ සභාපති තෙශාර ජෑසිංග හතා අද හෙළි දරව්වක් කලා. වරායට පැමිණතිබූ ගෑස්තෝක නිකුත් කරන්නයට නම් තමන් සමඟ පවතින ගිවිසුම්. තවත් වසර දෙකකින් දීර්ග කරන ලෙස එම සමාගම් තර්චනයක කළ බවද ලිට්‍රෝ සභහපතිවරයා විශේෂ මාධි හමුවක් ඇැඳවමින් ප්‍රකාශ කළා. මේ රටේ නොුවෙකුද ජාතිය මාෆියාවන් ප්‍රියාත්මක වෙනවා. මේ ගෑස්වරඳ පොලට අදාලව ක්‍රියාත්මක වෙන්න තේවගේ මා ියාවක්. අටක්ත් මේ වෙලඳ ොට එන්න දෙන්නන්නේ නෑ එක කන්්ඩයමක් විතරයි මේ වෙලදාම කරන්නේ. පහගගේ අවුරු දහයක ඉතිහාසයරග ැලුව කිසිම ගැනකුට ගෑස් විකුණන්න දීලාලන එක ක්ඩායමක් විතරයි මේක කෙරලතිය. කවරුුවර ඒ වෙනස් කරන්න හැදුවොත් ඒ වෙනස් කරන පුද්ගලයාට විරුද්ධ ඔහෝ ඒආයතනැට විරුද්ධව කටයුතු රීම තමයි මේ කණ්ඩායම් මොල අබිලාශය වෙන්නේට පක්ෂාදාලනෑ ආණ්ඩුවදාලන හොරුග කියයන්න එක කණ්ඩායම. ඇතරම් පසුගේ විසි අටවැනිදාසිට මෙ මස පලවෙනිදා දක්වා. අපිට ගෑස් වෙළඳ පොළ ගෑස් නිකුත් කරන්න ැරිවුණ. ඔට ගෑස් දෙන්න ගෑ බින්ඳ ුවක්වත් පිළ තිබෙන. ේතුව ගේෑස් නාව තන් ටවිල්ලති බෞ ට ර්නය කර. ෑස් දෙන්න බෑ උඹල මේ කන්ට රෑක්ට ක තවරු දෙෙක දික් ර ැත් න් කිය. ඒකට අකමැතිවීම නිසා සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂමණ්ඩ බිද්‍යයට හේත්තු කිරීම නිසා මට සිද්ධ වනා ගරු ජනාධිපයතුමාගේ උපදෙස් ලැබෙනකක් කෙේහෝමේ තත්වය සමයකර එතුමාගේ උදේ ම තිත් ඇත් ගිල්ල තේශර කියන්නගේ පුනිසාසමතන් ල්ලම ඇතික ඒ කනිසාස මේකට සම්බන්ධ වෙලාහිටෝ පිරිසකට ඕන වුණ මගේ අස්සනින් නැවත මේ ක අවරුදෙකට දික්කරගන්න. මේ කන්ට්‍රරෑක්ටක රහා රටට නැතිවෙන සමස්ත මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් පිලියන දහයක් පිදරවෙන. dispatch नlenකි 10 kaවर okक けෙනෙgi ता ඒ ලැබිච්ඡාය සහල් ලැබෙන්න්න බලංඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ එගනිසා ඒ එකවි බයනෑ මේ වනවිට ගෑස් අපි පෙර පරිදි නිෂ්පාදන කටයුතු ආරම්භගල්ල තියෙනවා අපි දවසකට ගෑස් සිරිින්ඩර් අසුබන්ධහක් පමණ මේ වනිට වඳ පොලට නිකුත් කන්නවා. සාමාන්‍ය දෛනික අවශ්‍යතාව මේ වෙනකොට හැත්තදාහ මටමේ තියනෙ. ්‍රවායතනය ගියසුම් ගතවෙච්චඒ ක්‍රමවේදයක්ත් එක්ක ඒ ගියසුම් ගතවෙච්ච පුද්ගලයෝ මේක මේ කරපු වැඩක්ද. අපි කියවාේ මියක් කඩන්නේ අතලවකන්නනවේ කිය මේ වගේ රන්ට්‍රරෙක්ට හෙකින් නිස වර ප්‍රසාද ලබන පිරිසක්කිඉන්න මේවන විට අපිට දැන් මේ ගෑස් ලබා දෙන ආයතනයට වඩා. ඩොල සීකටත් අඩුවෙන් ගෑස් ලබ දෙන ආයතනයක් සමඟ අපි ඇතරම කෙටිකාලන ගියවසුමකට එලමිලා දය. ඔබතුමාට පෙර හිටපු සභාපත්තුමාගේ කාලේ ගියවසුම් ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරීපිය ාව සිද්ධ වෙන්න. අදට පවතින මේ ගියවසුම මේ වන විට ක්‍රියාත්ම ගියවසුම. පැරසඳහන් කර පයදි ගිසුමට එළෙමිලා තියෙනෙ දෙදස් විස්සේ මාර්තුමාසය සිට. එතවට ඒ මට කලින් ඉට සභාපයතුමාගේ සමය බව ඔ ප්‍රකාශ කිරීම සත්‍යයක්ක. නේට වැඩිය අඩු මිලකට ඔබතුමල්ලට ගෑස් ගන්න එක සමාග ඉන්නවද. සමමාග විශාල පිරිසක් න්න ඇත්තන විශාල ප්‍රමාණයක් ඉන්නවී. ඩොල පනහැසිට ඩොල දෙසීය දක්වා. මිල පරාසයන් අඩුවෙන්. ගෑස්මිලදීගත හැකි ලන්සු මේ වන විටත් අපි ඉදිරිපත් ලා දී. පාලනමිල ඉවත් කළද පාරිභෝගිකයා පීඩාවට පත්කරීමට කූට වෙළඳන්ට ඉඩ තබන්නේ නැහැ කියලා රාජ්‍යමාතය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරනවා. අද පැවතිය මාධ්‍යහමෝකදී එමහතා මේ බව කියා සිටිය. අපි පාලනමිල ගැසට් පත්‍රී ඉවත් කලා කියලා අපි වෙරදුන්ට ඕන විදිහයට වෙරඳ පොළ තුළ ගරන් තීරණය කිරීමට අපි. ඉඩ බන්නේ නෑ එතකට ගැසත්වේදනමින් පාලනමිල පාලනය කිරීම. ඉවත් කලා කියලා රජය පාරිභෝගිකයා අසාධාර්ම විදිහයට බෙලඳුන් සාහන එනකරුවන් තලා පෙලීමට කටයුතු කරන වන අනිවාරෙන්ම ඒ සම්බන්ධව රජයත් පාරිභෝයක අධිකාරත් මැදිහත්වීමට අනිවාරයෙන්ම කටයුතු කරනවා. ඉදිරි සති දෙක තුළදී අපට විශාල විශ්වාසයක් තිබෙනවා. සහල් පිළිබඳව ඒ පවතින අසීමිත මිල යම්පාලනයක් ඇතිවෙලා සහල් සුලබ මට්ටමට වෙළඳතුළ තුළ ඇතිබේ. සීනි සම්බන්ධයනුත් ඒ පාලන මිල ඉවත් කරලා මේ වනමිටත් විශාල පිරිසක් සීනි ආනායන ක්‍රියාවලියට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ දෙසිය ගනගලට සීනී ලබා දෙෙන්න්න ජනතාවට ඉඩතියන්නේ නෑ. ොරෝණනාවෙන් දරුවන් ආරක්ෂා කරගන්න දෙමවපියන් වඩාත් වගකීමෙන් ක්‍රියා කරන්න ඕන කියලා සෞඛ්‍යංශ අවධහරණය කරනවා. අද දවසේ අලුතින් කොරෝනා ආසාධීතයන් හයසේ විසි හද්‍යෙකු හඳුනා කැනීමත් සමඟ ප්‍රතිකාර ලබන පිරිසත් ඉහ ලගයා. ෙට සමස්ත කරුණා ෝකින් සංඛ්‍යාව, පල්ලක්ෂහල සත දහස් දොස් දෙනකු වනිවා තවදුරටත් ප්‍රතිකාල් ලබන පිරිස, පහළු හ සයිසිඇතිස්තුක් බවයි සෞඛෑශ සදහන් කරන්නේ. අ තිනෙදී කරුණ සාධතින් තුන් සය තිස්නව දෙෙනෙු සුවලැිමත් සබග, මෙරට සවලබු සස්ත කරුණා සාධතින් සංඛ්‍යාව, පලක්ෂ දහත්‍රදහස් පන්සි හත්තෑ තුන්දෙකු දක්වා එහළ කොස්තබෙනවා. අද තිනෙදී කරුණனா මறிණ පහළවක් සෞක සේවා දයක්ක්ෂරල් රයක් වාර්තා කළ එයනු මෙරට වාර්තාවන සමස්ත කරුණ මටන සංඛ්‍යාව, 10දහස් අටසේ විසේකක් දක්වා ඉහළගොස්තබෙනවා. දරන් පාසල්වල්ටඇවීමදී සෞඛ්‍ය රක්ෂිව පසල්ටවන් ලෙස සෞඛ්‍යංශ දෙමවපයන්කෙන් ඉල්ලා සිටනවා. මවපියන් පුඩා දරවා නරගෙන තැන්තැන්වලට යනඒ ගෙනම් පුලන්තරමක් සීමාකරණෙක හොඳයි. දරුවන් එන්නත ලබාගෙන නෑතින් දරුවන් අරක්ෂා කරගන්න සෞඛ්‍ය අරශෂිත ක්‍රමවේදවට අනුකූලව දරුවන් පාසලට යන්න. මෙට එන්නත් කන වැඩසට හඬ සාර්ථකව සිදුවන බව සෞඛ්‍යශ අවධාරණය කරනවා. තමන්ගේ දරුවන් පාසල් වලට යවල අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍යිතාවයක් තියෙනවන දෙම ඔපියන් මීට වැඩිය ධත්ම වගකීමකින් කටයුත්තු කළ යුතුයි ඒවගේ අපි එන්නත් කරණය ගත්තොත් අපි අවුරුදු දාසයට වැඩි පාසල් දරුවන් සේම අනිකුත් වැඩිහිටයන්ද අපි දැඟඉන්නත් කරනය කරමිණයන්නේ. එම ෂතය ගත්තොත් අවුරුදු දාසයට වැඩි සම්පූර්ණ ජනගහනයෙන් අපි මේ වනවිට සයට අනු හතක්කට වැඩි ප්‍රමාණයකට පල්මු මාත්‍රාව ලබාදිල තියනවා ඒගේ. දසයට වැඩි පාසල් දරුවන්ගෙන් සියලුදිනාම ගත්තොත් තියට අසූතුනකට මාත්‍රා දෙකම අපි ලබාදීලා තියෙනෝ ඒවගේ අවුරුද දාසය දහන මෙයත් අතර පසල් ලමුන්ගෙන් මේ වනට අපි ලක්ෂ අසුවෙක් දකට ඊයවදිනේ වෙනමි එන්නත් මාත්‍රාවක් ලබාදීලා තියෙන වගේ අවුරුදු දොළහත් දහන මෙයක්ත් අතර විශේෂිත වූ ආබාධ සහිත දරුවන් සඳහා මේ වන විට අපි දරුවන් විසි දෙදහස් නවසය හැත්තාවක්ට එන්නත ලබාදීලා ති ඔවුන්ගේනත් කරන අපි තවදුරටත් ක්‍රියාත්මක කරනවා.ඇමරිකාව නිෂ්පාදනයක් වෙන මල්ලු පෙරවර අක්ෂදය මෙරට ජතාව සඳහා ලබාති මේ හැකියාව සම්හන්ඳින් ස්වා පලන්නේ. රාජ මතය මහාචාරය චන්ජයිසුන හතා සෞක සේ වදක්ෂ රාර්වරයඇවිත දනුම් දේතිබෙනනවා. සෞඛ්‍ය මතශේ ොවිD-19 පිබන්ධ විශිෂන කමිටුව මත මේ සම්හන්ධයෙන් කරනමිල් ලබාත ලෙසයි. රාජ මාතවරයායිල් ලඇත්තේ. ානේ කළ හැ අවෂ දෙයක් වන මට ප්‍රතාන්නේ අනුමතිය හිබිවඩා. එවැනි අක්ෂදයකට මෙසේ අනුමැති ලැබීඇත්තේ පල බෝරටයි. ොව ඉහළම සෞඛ පද්ධතියක් පවතිනනි ජර්මණය ආයෝජකයන් මරට සෞකි ෂේත්‍රය යෝජනය සහහා සූදානමින් පසුවන බව ශුලංකාවේ ජර්මන් තානාපතිවරයා පවසරපා අමාතය කෙළේ රපු කල්ල මහතා හමු අවස්ථාවයිනී මේ බව ප්‍රකාශ කරුණේ සෞඛ නිෂ්පාදන ඇතුළු ශේස්ත්‍රු සඳහා දක්ෂ ආයෝජකයන් සිටන බවත් ඔන්ගේ ආයෝජන ඉහළ මට්ටමකින් පවතිෙන පවත් ශ්‍රුලංකාවේ ජර්මාණු තානාපතිවරයක්යා සිටියා. බෝස්්‍ර එනත ලබාදීමට ගත් තීරණය ඇතුළු කන්නු රසක් පිළිබදාාභත්තවරයා මෙහිදී තානාපතිවරයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙනී සිටින ලෙසට ගරු සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් දනුම් දුන්නද ප්‍රකාශය ලබාදීම සඳහා මේ දක්වා පෙනී සිටන් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙ පාර්මේන්තුව කොඹ මහිස්ත්‍රත්තාධකරණයට අද දැනුම් දුන්නා. අතර නීති විරෝධී ලෙස වත්කම් හා මුදල් රැස් කලයි අත්තරංගොට අරගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොට ඩුවන්නමැතා, ඇපමත මුදාහරින්නේද නැත්ත කියරණයෝකය ලබන දහ නවවනදා ප්‍රකාශයට පත් කරනවා කියලා, කොළඹ මහිස්ත්‍රවත් අධිකරණය අද ප්‍රකාශ කලා. ඒ. පැමිනිල කොළඹ ප්‍රහන මහිස්්‍රවත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉතිරයේ අද කැඳ වූ අවස්ථාවේද. ජ බදධසේ පදහනය සුරේෂශ සල හතා සිදුකළ පැමිල්ලකට දාලව ප්‍රශක් සටහන්ර ැනීම සඳහ පැී සිරින ලෙසට, ගරු සිරිල් ගමිණි පේතුමාට දෙවතාවක් දැනම් දුන්නද ප්‍රකාශය ලබදීම සහ මේදක්වා පෙනිසිට නොමැති බව පරාධ පරීක්ෂණ දෙපාර්තමන්තුව කොළඹ මහිස්ත්‍රත් අධිරනයට දැනම් දුන්න. අදදින මෝසමක්මාර්ගෙන් අධකරන හමුව කරුණු දක්වූ අප පරධ පරක්ෂණ දෙපර්තමේන්තුව නිලධහරරි සහන් කළේ සුම් තාක්ෂණය ඔස්සේ පැති සංවාදයකද සිරිල් ගමිණී පිතුමා දක්වූ අදහස්පුලට විරධය පමින්, සුරේෂ් සේ මහතා සිදුකල පැමල්ලට අ. ල මෙම ප්‍රකාශය ලබා ගනීමට දැනම් දුන් බව. රාජ්‍ය නිෙලධහරියෙකුගේ කටයුතුරට අමනත නොවීමතුරින් දඩනීති සංග්‍රහයේ එකේ හැට හතර සහ එකසේ හැත්තෑ හතරවැනි වගන්ති ප්‍රකාරව. එතුමා වරදක් සිදුරති මෙෙන බව ප අපරා පීක්ෂණ දොර්මේතුව අධිරනයට දන්වාසිටයා මහස්්‍රත්වරයා පාධ පරක්ෂණ දෙපර්මේන්තුවවෙ දනුම්දුන් ඒ සම්බන්ධෙන් විදිමත් පැමිල්ලක් අධිකරනයට දිරිපත් කරන ලෙසයි. එ අනතුරෝ සදුසු නියෝගක් ලබ දෙෙන ෙස මහස්්‍රත්වරයා ප්‍රශක සිටිය. අධකරනයට වර්තාාවක් ඉදිරිපත් කල, පරාධ පරික්ෂණ දොර්තමන්තුව සැකරු සම්න්ධෙන් තවදරටත් විර්ෂ සිකරන බවදවා සිටිය නති විරෝධ හිලෙසරුපියල් කෝට ගනක් වටනා මුදල්හවත්කම් අත් කර ැනීම තුළින් මුදල් විශුද්ධ කරන වැලක් පීම් පනත ඇයටතේ රදක් සිදු කලය අයි චෝදනා කොට ප අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව සැකරු අත්තරංගට ෙනැතිබෙනවා. දෙමටකොඩ රුවන් නැමති මෙම සැකරු දැට මරණිය දඩන නියමවීතිබෙන පාතාල කල්ලි සමාජගේකුණ දෙමට ගොඩ චමින්ද නමැත්තතාගේ සහහිරුකද වනවා. සිල්රජපක්ෂ මහතා රන දල් අමාතේ දුරේෙහ පර්ලමෙන්තු මන්ත්‍ර දුරය බල රහිතකිරේ රිට් ට්ඥාවක් නිකුත් කරන ලෙසටඉල්ලා භාචනාධ කරනයට පෙත්සමක් කිදිරිපත් කෙරුණා. පුජ උලපනේ සුමංග ස්වාමින්න් වහන්සේ බරපතල වංචා සහ, දූෂණස්වඇබැලීමේ ජනාධිපති කොමසමේ හිටපුලේකම්. ලැසිල්ද සිල්වා සහ නිතිඥ සුරාච වල්ගමයන මහත්තුරුණුයි. මෙම පෙත්සම ඉදිරිපත් කතිබුණන. පෙත්සම්කරුවන් කියයා සිටින්නේ වැැසිල්රාජපක්ෂමහතා ඇමරිකාරු නීති ඇතේ පපුරවැසි භාවේ හිිකරත් දිත්තප පොර වැසය එක්න බවින්. මෙට පාර්ලිමෙන්තු මන්ත්‍රී දුහරයක් හ අමාතේ දුරයක් දැරීමට සදුසු නොව බයි. මෙම ීට පෙත්ස මේ ගඋත්තරකරුවන් දෙෙස අත ැසිල් රාජපක්ෂමහතා මෙන්ම පාලිමේන්තු මහලකම්රයා සහ නීතිපතිවරයාාදනම් කරතිබෙනවා. ග්‍රාමිය මාර්ග කිලෝමිටර් ක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරමේ ව්‍යාපෘතියටතේ වැඩ නිම කළ මාර්ග එක්දහස් පන්සියක් හෙටදිනේදී ජනතා අයිතියට පත් කරෙනවා. සහගේ දැක්ම අනුවමින් ග්‍රමිය මාර්ග කිලෝමිටර ලක්ෂයක් සංහරධනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් රජ්‍ය ආරම්භ කලා ඒ මේවන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. ඒය අනුව මාර්ග එදහස් පන්සියක් හැ දිනේදී විවෘත කරන අතර සමාරම්භක උත්සවේ පැවැත්වවෙන්නේ විරට ණඩුව ක්‍රඩන්ග නේ. නාධපති ෝටාබේ රජපක්ෂ මැතිතුමාගේ හා ග්‍රාමාත්‍යය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන් පසුරු තුනට උත්සවේ පැවැත්වීමට නියමිතයි. ැසිල්රාජපක්ෂ ජොන්ස්‍රන් පනාාන්වන අමාත්‍යවරන්ගේ සහය ඇතිබ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය රට පුරාක්‍රියාත්නක කරෙනවා.. තවත් අසරණ පවුලක දුක කඳුල පිසදමීමට අයිටන් මනුෂ්‍යත්වය සත්කාරය අද පියවරගත්තා. සංකපාල දෙමටළ ප්‍රදේශය අතරන පවුලකට පිහිටවීමට අයිITයෙන් මනුෂත්වය සත්කාරයට අවස්ථාව හිමි වූයේ, සංකපාල රජමහා විහාරස්ථානී භාරකාර, පපුදජ්හ කොකාවල කොසල ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම තුළිෙනු, දරුවන් දෙනෙු සිටන මෙම පවුලේ අගහිකම් බොහ පැවැවනා. එම දරුවන් දෙදෙනම දර්ඝ කාලීනව රෝගතත්වයෙන් පසුවන පවා. ඔළුුව බට බට අ්‍යාරතින ඔලු අතුර මාශයක්ගාන එකක්නන්නවන කරාවට. දරුවන්ගේ ප්‍රතිකාර කට යුතු සඳහා මසකට, රුපියල් තිස්තහසක පමණ මුදලක් පෑවනවා. පතිවත්වය ොන කියල රට කිය පිලාතිබන ළමයාගේ තත්ෙත්තෙක් ඒ ැ මේදවසල මේ එමනිි හස් පිල්ලිකගේම් බැලවාම කියනවා බෙත්තවිලා නෑ කියලා අපි දැන්ට පමසිය එකක් ගෙනාව එක. මේ හසය හැත්ත පහක්ෙන එක බෝතලයක් ඔවන් ජිත්වන නිවස ඉරිතලාගොස් වාසය කිරීමට ද නොහැකි තත්ත්වයක පැවතීම හේතුවන් නව නිවසක් ඉදි කිරීම ආරම්භ කෙරුණා. ඒ අද පෙරවරුව දුනු සුබමොහොතින් පුජය කොකාවල කෝසල ස්වාමින්න් වහන්සේගේ ජන්මදිනයේ ඒදන ජනවාරි එකොලොස් වනතා අසරණ පවුලොබෙනුවෙන් නව නිවස සාදා පරිත්‍යාග කිරීම පේක්ෂාවයි. මනසට හොඳ සහනයක් ගෙන දෙන දෙයක් තමයි නිවසක් අහිම පිරිසකට නිවසත් තනාදීල සතුරක් ලබන්න පුළුවන් වීම. යිITය නාලිකාවය සභාපතුමාගේ ප්‍රධානඉල්ලීමක් අනුව. අපේ අයි මනුෂසත්වය සත්කාරයක් සමඟ නිවසක් අහිමි පිරිසකට නිවසක් තනාදීමට කටයුතු සිද්ධ කරන්නට අද මූලි අවස්තාවක් හැටියට සිදු කරන්නට ය දුනනා. මීට පෙරද IDIT මුෂ්‍යත්වය සත්කාරය තුළින් මෙවැනි අසරණ පවුල් සඳහා නිවාස ඉදිකරදි තිබෙනවා. යනු පවුල් ගණනාවකගේම ජීවිත සැපවත් කර ගැනීමට. අයිටෙන් මනුෂත්වය සත්කාරය රුකුලක් වුණා. ජනතාවගේ සෞඛ්‍ය විනාශ කරමින් රෝග රැසකට තුඩුදී ඇති, රසායනික පොහොර භාවිතය අවසන් කර, කාමනික පොහොර භාවිතයට ජනතාව සොවයං චින්තනයකෙන් යුතු යොමු යුතු බව, රජනට විශ්වවිද්‍ය्याාලයේ කුලපති පූච, ඊතල වැටනු වැවේ ඥානතිලි ස්වාමි් වහන්සේ පවසෙනවා. ජ මගල් කන්ද සුදත්වවාමීන් වහන්සේ, පෝජච ඉත්තාකන්දේ සද්ධාතිස පූච මැඩිලේ පඤ්ඥාලෝ කඇතුළු භික්‍ෂුන් වහන්සේ පිරිසක් මුණගැසනු අවස්සාවිත උන්වහන්සේ මේ බව පැවසේ. අනුරාධපුරෙන් විතරක් බස්තුනක් යනවා. ළඹට පිකාරෝගී සහ වකුකඩු රෝගී අරගෙන මේවා නවතන්න ව න මෙමට ේතුමකදගෙලව. අප ල්ණඩ බෑ සිනි කිවවා කිොඩ බෑ DC කිව තුරබන් බෑ කලෝරින් ොරයි කිවවා ස්කඩ බෑ ැකරින් කිවවා ළකණඩ බෑ පෝමලින් කිවවා පළතුරු කණ බෑ කා යි කිවා. मिल अंड बै ेमििकल की हुआ अ कोह ने खत्न इनने केलापिकाल बनाकरहने साी हम केनेक में पोर प्रश्नेटात में वाुगाड रोग इन प्रसनेटात में फिलिका आरोगंगे प्रश्नेटात दरवा हदिलातीनर होगा हदावात ल धरु एनर होगा वलटात संबंध उत्ुर में द फला दे विशावाल गैटडु बाट हतलाते हैं ने आरोगञ परमाला बाने ना अपीට संंदुट्टी परमादाना कोहमात मैंना है सापी हम केने में रो की मा पुज्ले ए में कम करना जीत बला जीत् में बैडने द ම පුඩාක් උත්සාහ කරලා පොරෝනා රෝගීන්ගෙන් රට බේරගන ඉන්න වෙලාවෙේ අපි කවුරුත් සොයං විනයකට ගහිල්ලා ස්ොයං චින්තනයකට ඇවිල්ලා සොයම් පාලනයක ඇවිල්ලා අපේ අනාගත දරු පරපුර වෙනුවෙන්වත් අඩුගානය අපි කැපවීමක් කරන්න ඕන. දේශය බීජ දේශය ක්‍රමෝේද අර්තේ වගාකිරීමේ වත්මගොල්ලුස්වයක් අන්ුරාධපුර රම්බෑව සඳමල්ගම කුමරයායේදී අද පැවැත්වනා. ජාත්‍යන්තර පාරම්පරක වෛද්‍ය සභවයි එය සංවිධහන කරතිබුණේ. සිදු කෘෂි රසායිනයක් භවිත නොකර කාබනික ගොවිත නෑයටතේ මෙම වී වගාව සිදු කිරීම ශේෂත්වයක්. කට්ටකාඩුව කොටස ඉතිරි ඇති ශුලංකාවේ එකම වැව අයත් ප්‍රදේශයි මෙම ගොවි තැන සිදුකිරෙන්නේ මෙම අවස්ථාවට අධදිවාසිනායක උරුවර්ගේ වන්නේිලත් අන්ද එක් වුණා. දමානේ ශිල්පින් එක්ව කිකොරහහා මංගල්ලේ චරිත්‍රය සිදුකිරරිීමමද මෙ හිදිය සිද වුණ. හිනටි වීීමෙන් වී වැපිරීම ආරම්භ කිරීම ආධවාසි නායකයාගේ සුරතින් සිදු කරුණා සිහල වෙදකම නමින් දේශය වෙදකම හඳුන්වාදීමද ආහාර ඔසු ලෙසහ ඔසු ආහාර ලෙස ගැනීමේ පිළිවෙතක් සමාජයට හඳුන්වාදීමද මෙම වැඩ පිළිවෙල්ලේක් අරමුණක් වනවා. ය සඳහා රජයට බහරදීමට සන්දේශ කිීපයක් ද මෙම අවස්ථාවේදී ජනාධිපති උපදේශක හා සමස්තලංකා පිරිවෙන් අධ්‍යක්ෂ ජනරල් වටිනා පහ සෝමානන්දස්වාමින්න් වහන්සේට බහරදීමද සිදුබුණක් එහම දෙනාටම මේවිතියට වසවිස වලින් තොර ආහා රටාවක් අනිගමනය කරලා රසායිනික පොහොර භාවිතයෙන් තොරව මේ සටන ජය්‍රහනය කරවන්නට ඇම දෙනම එක්සිත් කටයුතු කළ යුතු අවස්ථාවක් වෙන. එක ඒ පැත්තෙන් වසවිසවලින් තොර ආහා රටාවක් පිළබඳව කටහිතු කරනවා වගේම එළ වෙදකම පිළිබඳව ඒ වෛත්‍ය සභාව තුළින් ඒ පාරක් පරික වෛ්‍යවරුන්ගේ කටයුතු පිළිබඳව වැැඩි අවධානයක් යොමු කළ යුතු තත්යක් දා වෙලාක විශාල පිරිසාක් පාරම්පරික වෛද්‍යවරුවෙන් යට මේ රට තුළ කටයුතු කරනවා ශාල දැනු සම්ධාරයක් ති වෙනවා. ඒ දැනුම් සම්භාරය තුළින් අපට නිසි ආකාරයට විවිධ රෝගාබාධයක්න්ට ප්‍රතිකාර කිරීමින් ශක්තියක් එතුමල්ලා ළගති වෙනවා. තොරේ ශක්තිය අපට ත වඩා තහවුරු කරගන්න්ඩ පුළුවන්ක මක්කිතියෙන්නේ අපි හැම දෙනාම වෛ්‍යවුරු ඇට විකට ඒකරාසී වෙලා කටයුතු කොළොත් තමයි අපට මේ ශක්තිය උදා කරගෙන කටයුතු කරන්න පුළුවන්ක මක්ති වෙන. CMACC ශ්‍රී ලංකා සහ Dailyේලිට සංවිධන කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ්‍රතම සමාගම් සඳහාවන සම්මාන ප්‍රධාන උත්සවේදී කාකල් සමාකම දෙදහස් විසි එකවස්රේ විශිෂ්ඨතම සමාගම් දහය අතරට තේරීපත්වනා කොළඹ බන්්ඩානායක ජාත්‍යන්තර සම්න්ධරන ශලාවයි පැවති මෙම උත්සවේදී කාගිල් සමාගම වෙනුවෙන් සම්මානය පිළිගනු ලැබේ එහි සමූහ මානව සම්පත් ප්‍රධහනි ගීතා යසනායක සහක් සමුහ ආර්තන සන්නවේදන කළම ආකාරණී සඳමාලි හේවනාය කැන මහත්මින් වෙසිෙනුයි මුූල්ල්‍ය සාර්ථකත්වය පමණක් නොව කොටස්කරුවන් පාරිභෝගිකින් කාරය ම්ඩලේ සහ ප්‍රජ්‍යාව සමග සමාගම පවත්වාගෙනගේ සබඳතා මෙම සම්මාන උලෙලේදී ඇගීමට ලක් වුණා ප්‍රාත්‍රී ප්‍රධාන පුවත්විකාශය අවසන්. ඔබට සුභ රාත්්‍රයක් ආයබෝ.